ස්කූල් බස් එක ස්කෝලේ ළඟට යනකොට 8ට වෙනවා. අපි ප්ලේන් ටිකක් එහෙම ගහලා ස්කෝලේට ඇතුල් වෙන්නේ 8යි කාලට විතර. ඒ වෙලාවට ඔරොප්පු ශිෂ්‍ය නායකයෝ හිටියෝ ෂුවර් එකටම ඩබල් එක කන්න වෙනවා. බින්දුවත් නැගලා ලෙන්සු එහෙම ඉලලා මට යහපැත්තෙන් ඉඳගත්තා. මොකද්ද උඹ එදා පන්සලේදී කිව්වේ පස්සේ කියන්නම් කියලා? මටත් ඒක අහන්න මතක නැති වුණා. අඩෝ සිරාවටම මටත් ඒක මතක නැති වුණානේ. මොකද්ද දන්නවද අරුණි අක්කා ගැන? අරුණි අක්කා මොකද උඹට ඒ ගැනවත් හිතුණද? එහෙම සීන් එකක් නෙමෙයි බං. අනේ මන්දා මට ඒකි දැක්කම මහ පිස්සු අදහස් හිතට එනවා. සත්තයි මචං වැඩිමාල් නැත්තම් මෙලහකටත් ඒකිට ට්‍රයි කරනවා. ඒ තරමටම යාව මගේ අඥාසයටම වැදිලා තියෙන්නේ. බින්දු පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා. ඔබ මේ පිස්සු කරන්න හදන්න එපා. අරුණි උඹේ අක්කගේ යාළුවා. අනික අපිට වැඩිය වැඩි මහල්. ඒ වගේද නෝන්ඩිය ට්‍රයි කළාම. යකෝ අපේ වයසයි අපිට වැඩිය බාල කිල්ලොයි ලක්ෂ ගාණක් මේ ලංකාවේ ඉන්නවා. අන්න එයින් එකක ට්‍රයි කරපන්. උඹට පිස්සුද බං? මට එහෙම ලව් මේනියාවක් නැහැ. අනික කොයි වෙලාවේද මම උඹට කිව්වේ මම අරුණිට ලව් කියලා? උඹ නිකන් මේ වලිග පත්තු කරගෙන දඟලනවනේ. මම එහෙම කිව්වේ ඇත්තටම. මට අරුණි ගැන ආදර හිතක් ඇති වෙලාත් නැහැ. ඒත් මොකද්ද තේරෙන්නේ නැති අමුතු ලස්සන දේවල් නම් හිතෙනවා. මේ මීහරකට ඒක තේරෙන්නේ නැහනේ. අනේ මේ මාව අන්දන්නේ නැතු ඊට බණ්ඩෝ. මම දන්නවනේ කවුද සතා කියලා. බින්දු එහෙම කියද්දී බස් එක නැවතුණා. නුගේගොඩ හන්දියේ ට්‍රැෆික් එකක් නැති වෙන දවසක් නැහැ. එතකොටම දැකලා පුරුදු මූණක් තිබුණා හෝල්ට් එකේ. හිටපු කෙල්ල ගොඩ අතරේ. ඇස්පින්. අපේ කොමර්ස් ක්ලාස් එකේ බයිට් එක. මචං අන්න අරකිට තමයි ඇස්පින් කියන්නේ. මම අපේ අනිත් එවුන්ට ඒකිය පෙන්නවා. එහෙම කියලා මම ඇඟිල්ල දික් කළා ඒ පැත්තට. ඔළුව දැම වීදුරෙන් එළියට. කරුමිට යා නෙවෙයි මාව දැක්කේ. එයාගේ යාළුවෙක්. මම ඇඟිල්ලෙන් යාළුවට කිව්වා ඇස්පින්ට කතා කරන්න කියලා. යාළුවත් කතා කළා. ඇස්පින් බස් එක දිහා බැලුවා. එතකොටම බින්දු 1 2 3 කියද්දි මුළු බස් එකම ඇස්පින් කියලා නුගේගොඩ හන්දිය දෙවනත් වෙන්න කෑ ගැහුවා. ඒකිට මාර ලැජ්ජාව. මූණ සත පහ වගේ වුණා. මගේ දිහා රවාගෙන කන්න වගේ බලාගෙන ඉන්නවා. ඇස්පින්ගේ යාළුවෝ ටික කට කොණෙන් hina වෙනවා සීන් එකට. අතේ දුරින් හිටියානම් මේකි මාව සෙන්ටිමීටරේ කෑලි වලට කපනවා. ඒ තරම්ම තද උරුප්පක් තිබුණේ ඒ ඇස්වල. ඉන්ටර්වල් එක වෙලාවේදී මමයි බින්දුයි එදා කලින් පැනපු වෙලාවේ ලියාගන්න බැරි වෙච්ච නෝස් ටික ලියලිය හිටියා. කොටා, සුගතදාස, රමිදු, ගිනිකූරා කට්ටියම පිටිපස්සේ පේලි ඉඳන් සින්දු කියනවා. බඹර පහස ලබන මලක්දෝ චිකිබුම් චිකිබුම්. බඹර සුවය සොයන මලක්දෝ චිකිබුම්. රූකාන්ත හීනින්වත් හිතපු නැති තාලෙකට තමයි උන් සින්දු කියන්නේ. ඒයි අද ඇප්ලයිඩ් සර් නෑ. කොහෙදෝ ඉඳලා ආපු ජැකා පන්තියටම කෑ ගැහුවා. නියමයිනේ ලාස්ට් පීරියඩ් දෙකම සොමියෙන් ඉන්න පුළුවන්. කොටා කිව්වා. එහෙනම් යමුද අද තික්මන්ට අරහෙ? එහෙම කියලා අමිල නිකන් නෝන්ඩියට වගේ බින්දු තියා බැලුවා. පිස්සුද ආයෙත් සෙනසුරාදා තමයි චාටර් කන්නේ. බින් කිව්වා. ඔය අතරෙදි කවුද කොල්ලෝ කට්ටිය පන්තියට ඇතුල් වුණා. හැමදාම වගේ මොකක් හරි සංගමයකින් එන හින්දා මම ඔලෝ උස්සලාවත් බැලුවේ නෑ. මල්ලි කවුද ඒ ලෙවල් වලට අලුතෙන් ආපු අය ඉන්නේ? අන්න එතකොට නම් මගේ ඔළුව ඉබේම ඉස්සුණා. මුම් මොකටද මෙහෙ ආවේ? අපිට වැඩි අවුරුද්දක් වැඩි බහල්. ස්කෝලේ ඉන්න නොම්බර එකේ වලකාරයෝ ටික පන්තියට ඇවිත්. කැවුමා, බන්ටි, ලාඩා කියලා නම් දාගෙන තිබුණට අපේ පන්ති එකෙක්වත් උන්ගේ නම් දන්නේ නැහැ.
මට නම් ඕ ලෙවල් කරන දවස්වල ඉඳලම උන්ගේ ගෑන්සිය තිරවන්නේ නැහැ. පොඩ්ඩක් බැරි වුණොත් දැලිපී අදින්න තරම් කාඩ්බෝඩ් ඊරුව ටිකක්. මම වටපිට බලද්දී අපේ පන්තියට අලුතින් ආපු පීරිස්, ගිශාන්ත්, තාරක තුන් දෙනාම අත උස්සගෙන. ඉස්සරහට එනවා තුන් දෙනාම. අපේ උන් තුන් දෙනාම ඉස්සරහට ගියා. උඩ පැනපල්ලා දහ පාරක්. ආ මොන් එහෙනම් අලුත් තුන්ට රැග් කරන්න ඇවිත් තියෙන්නේ. මම කොටා දිහා බැලුවා. ඌව වෙවුලනවා කේන්තියට. මටත් අම්බාන කොරපුණා මේ බලු වැඩේට. පීරිස්ලා උඩ පැනලා ඉවර වෙච්ච හැටිම ආ දැන් කරුණා කරලා තුන් දිනත් එක්කම රුපියල් 10 ගානේ ගන්න එළියට එකෙක් එහෙම කිව්වා. කොටා ඉස්සරහට ගියා. අයියේ මේ කැත වැඩ කරන්න එපා. උනුත් අපි වගේම කොල්ලෝ. හැම එකාතේම සල්ලි නැහැ. අනික මේක කැම්පස් එකක් නෙවෙයි රැක් කරන්න. කොටාගේ කතාවට උන් කොර වුණා. උගෙත් සයිස් එකට නෙමෙයිනේ වැඩ. අඩෝ මේ නිකන් තින පු ටින්කිරි ගාගන්නේ නැතිව හිටපන්. මුන්ට රුපියල් 10ක් දෙන්න බැරි නම් කොහොමද මේ ඉස්කෝලේට ආවේ? මුන් හිතාගෙන ඉන්නේ අපේ ඉස්කෝලේ ඉන්නේ මහරජාලගේ පුත්තු කියලාද? රමිතුටත් ඒ කතාවට තද වුණා. මොන බම්බු වුණත් කමක් නැහැ. අපේ පන්ති එකෙක්ටවත් රැක් කරන්නවත් සල්ලි ගන්නවත් අපි දෙන්නේ නැහැ. මූගේ උණ වැඩි කියාගෙන එකෙක් කැවිත් රමුදුගේ කොලර් එකෙන් අල්ලා ගත්තා. මාව එක පාරටම නැගිටුණා. රමිදුට අත තිබ්බොත් එහෙම අතහැරපන් යකෝ කොලර් එකෙන්. රමිදු එහෙම කියද්දිම ඌ රමුදුගේ කනට ගැහුවා. මායි කොටයි ඌගේ ඇඟට පැන්නේ එක මොහොතෙම. චටපට ගාගෙන මම ඌගේ මූණට දීගෙන ගියා. අපේ අනිත් එවුන් ටික අනිත් දෙන්නට නෙලනවා. ඌ එහෙම දඟලද්දී මගේ උරලෝසියේ පටි කැඩුනා. ඒත් කේන්දිය අඩු වෙනකම්ම මමයි කොටයි ඌට ගැහුවා. එකපාරටම ඌට අහුුණා කවුකුටු පෙට්ටියකින්. ඌ අත දිගහැරලා කොටාට ගැහුවා. චටාස් කොටා මූණ බදාගනිද්දී ඊළඟට පෙට්ටිය මගේ මූණට වැදුනා. ඇස් දෙක තොරණක් වගේ පත්තු වුණා. ඌ අපි දෙන්නව තල්ලු කරලා එළියට පැනගත්තා. අඩෝ මේකට රිටර්න් එක කන්න ලෑස්සිලා හිටපන්. පස්සේ හම්බු වෙන පන්තියටම දෙනවා නිල් වෙන්න. මොනාද පස්සේ හම්බු වෙන්නේ? චාන්ඩියා දැන් වරෙන්. එහෙම කියාගෙන රමිදුත් ක්ලාස් එකකින් එළියට බැස්සා. මාත් මූණ අල්ලගෙන එළියට පැන්නා. එතකොට උන් ටික දිව්වා. හැබැයි මචන් මේ වළිය නම් මෙතනින් නතර වෙන්නේ නැහැ. දන්නවනි උන්ගේ හැටි. අමුම මාදාවි ටිකක්. මොක්කු උනත් කරන්න ඇදුවේ මහා බලු වැඩන්නේ බං. අපේ ස්කෝලේ නෝන්ඩි වෙන්නේත් මුන් හින්දා. බින්දු ටැප් එක ළඟට ඇවිත් මූණ හොදා ගන්න ගමන් කිව්වා. ඌගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් කැඩිලා. කමක් නෑ මල්ලි. වලි නම් වලි. ෂේප් නම් ෂේප්. වලියයි ෂේපුයි දෙකක් බෑ. කොටා උරලෝසේ බෙල්ට් එක හිර කරගත්තා. ඔව් බලමු.